අපෙන් අහන සරල සුලභ ප්‍රශ්න කිහිපයක් තියෙනවා මට හිතෙනවා පොඩ්ඩක් ඒකට උත්තර දීලා යන්න හොඳයි කියලා. දැන් හුඟ දෙනෙක් අහන එකක් තමයි අපෙන් මොකද්ද? දැන් මේ NPP කියන්නේ මොකද්ද? ඒක ඇතුළේ කවුද ඉන්නේ? ඉතින් අපි කියනවා NPP කියලා කියන්නේ අපේ රටේ දේශපාලන පක්ෂ, තව විවිධ සංවිධාන පුද්ගලයෝ එකතු වෙච්ච එකක්. දැන් JVP කියතර කවුද ඉන්නේ? අපි කියනවා ආ JVP එකක් තින්නේ NPP එක තමයි. දැන් JVP එක NPP කියන JVP එකක් නැද්ද? නෑ අපි කියන්නේ නෑ JVP එකක් තියෙනවා. ඉතින් JVP එකක් තියෙනවා මොකට NPP එකක්? ඔන්න ඔය જાතිය අමුතු ප්‍රශ්න. ඇයි ඒ අපේ රටේ ගොඩ උඟක් දෙනකොට මේ අපි හදාගත්තු මේ මහජන ව්‍යාපාරයේ තේරුම් ගන්න බෑ. ඇයි මීට කලින් මොකදලා තින්නේ? මීට කලින් හැදුනේ සන්ධානනේ. ඒව හදන්නේ කොහොමද? ඡන්ද කිට්ටු වුණාම ওই දේශපාලන පක්ෂ හතරක් කතා කරලා එකතු වෙලා සන්ධානයක් අටව ගන්නවා. ඒකෙන් මුලින්ම කරන්නේ බෙදා ගන්නවා මොනවද? ආණ්ඩුවක් හැදුවම අපිට ඇමතිකම් කීයද? අපිට මන්ත්‍රීකම් කීයද? ජාතික ලැස්තුවෙන් කීයක් දෙනවද? නොමිනේෂන් කොච්චර දෙනවද? සභාපතිකම් කීයක් දෙනවද? ඕවා බෙදා ගන්න එක තමයි වැඩේ. දැන් අපි එහෙම එකක් නෙවෙයි. අපි 얘 ගැන කතා කරලත් නැහැ. මොකද අපි අපේ වැඩේ ඇමතිකම් බෙදා ගන්න එක, තනතුරු බෙදා ගන්න එක, මන්ත්‍රීකම් නොමිනේෂන් නෙවෙයි. මේ වේදිකාවෙන් අපේ සහෝදර මහතුරු කවුරුවක්වත් විශ්‍රාමික පොලිස් සාමූහිකය හරි විශ්‍රාමික හමුදා සාමූහිකය හරි අපේ නීතිඥ මහතුරුවරි දොස්තර මහත් කවුරක්වත් අපි එනකොට අපෙන් ඇහුවද පිට වෙනකොට අපි ඔයගොල්ලොත් එකතු වෙන්න හැබැයි අපිට මොනවද දෙන්නේ නැහැ. අපට මොනවද දෙන්නේ කියනක අහන්න නැතුව අපි එකතු වෙලා කොහොමද රටට යමක් කරන්න කියන අදිෂ්ඨානයෙන් එකතු වෙච්ච පිරිසක් තමයි මෙතන ඉන්නේ. අපට නෙවෙයි රටට. නිසා ඒක අනිත්‍යයෙන් තේරුම් ගන්න බෑ. නිසා සමහරු හිතනවා ජනතා විමුක්ති ප්‍රමේය මාලිමාව එකක් කිව්වම ඒත් අවුල. දෙකක් කිව්වම ඒත් අවුල. මාලිමාව හැදුවම ජනතා විමුක්ති නහුව සිනවද? ඒක අවුල. මම මේක තේරුම් ගන්න උදාහරණයක් කියන්නම්. දැන් අපේ අරමුණක් තියෙන මොකද්ද? ජාතික ජන බලයේ අරමුණක් තියෙනවා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන්න. අපේ පුනරුදේ එක වැඩක් ඒක. ශ්‍රී ලංකේය ජාතිය ගොඩනගන්න. ඇයි? තාම ශ්‍රී ලංකේය ජාතිය ගොඩනගලා නැහැ. ඉතින් අපි ඔක්කොම ශ්‍රී ලාංකියන් ලෙස හිතන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන්න. එතකොට මොකද්ද? අපි ඔක්කොම කවුද එතකොට? අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ආඩම්බරෙන් කියනවා ශ්‍රී ලාංකිකයෝ. හැබැයි අපි ශ්‍රී ලාංකිකයෝ වුණාම ඒකස්සේ සිංහල ජනයාගේ අනන්තතාවය අහෝසෙනවද? නෑ ඒක තියෙනවා. දෙමළ ජනයාගේ අනන්තතාවය හා ඒකක් තියෙනවා. මුස්ලිම් ජනයාගේ අනන්තතාවය ඒකක් තියෙනවා. බර්ගමෙලේ ආයෙගොල්ලොත් ඉන්නවා. එනිසා අපි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගමෙලේ ඒ ජන කණ්ඩායම් වල අනන්තතාවය වෙන වෙනම තියෙද්දි හැබැයි අපි ඔක්කොම එකතුලා එකක් හදනවා මොකද්ද? ශ්‍රී ලාංකික කියලා. දැන් ශ්‍රී ලාංකික කියලා පොදු එකක් තියෙනවා. ඒක ඇතුලේ අනන්තතාවය තියෙනවා. ඉතින් මාලිමාවත් ඔහොම එකක්. අපි ඔක්කොම එකතුලා මාලිම හදලා තියෙනවා. ඒ මාලිමාව ඇතුලේ අපි එක එක පක්ෂවල එක එක සංවිධානවල අනන්තතා වෙනම තියෙනවා. හැබැයි අපි ඔක්කොම එක අරමුණකට එක ඉලක්කයකට වැඩ කරනවා. ඒ තමයි මොකද්ද? වට්ටපු රට නැවත ගොඩ ගැනීමේ ජාතික පුනරුද්දයක් කරා රට නැවත දෙපයින් සිටීමේ වගකීම අපි බාරගෙන තියෙනවා. එminValue තමයි අපි වැඩ කරමින් යන්නේ. ඊට පස්සේ ආනෝ අපිට පුළුවන් දෙ කියලා. මිතරණක ඕගොල්ලන්ට පුළුවන්ද? කවුද ඉන්නේ ඕගොල්ලන්ට? එහෙම එකක් නැහැ. මේ ඉන්නේ. පුළුවන්ද බැරිද? දැන් හොරු වල්ලන්න පුළුවන්ද බැරිද? පුළුවන් ඇයි? රහස් පොලිසිය ඇතුලේ අපිට අපරාධ පිළිබඳ පරීක්ෂණ කරපු ඒ පරීක්ෂණ කරද්දී ආණ්ඩුසින් බාධා කරලා ඒව නතර කරන නිසා තමන්ගේ කාර්ය කරන්න බැරි වෙච්ච විශ්‍රාම ගියපු පොලිසිය ලොකු මහත්තුරු ඉන්නේ මේ වේදිකාවේ හොරවල්ලන්න බැරිද? අල්ලන්න පුළුවන්. අමාරුවක් නෑ. රට ආරක්ෂා කරන්න බැරිද? පුළුවන්. ඒ සඳහා දැනුම තියෙන අය ගොඩක් අපිත් එක්ක ඉන්නවා. අපි ත්‍රිවිධ හමුදා අය ඉන්නවා. අනිකුත් හැකියාව තියෙන අය නැද්ද මේක ඉන්නවා? වෛද්‍යවරු ඉන්නවා, ඉංජිනේරු මහත්තුරු ඉන්නවා. ඉතින් අද උදේ අපේ රටේ විද්‍යාඥයෝ පිටරට ඉන්න ශ්‍රී ලංකා විද්‍යාඥයෝ ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. එවැනි බලවේගයක් කාටවත්වත් නැහැ. එම කාටවත්වත් නැහැ. අපෙන් අහනවා කවුද ඕගොල්ලන්ගේ ඇමති මණ්ඩලය කියලා. අපි අපේ ඇමති මණ්ඩලය කියන්නම්. හැබැයි අපිට විශාල පිරිසක් ඉන්නවා ඒ සඳහා සූසුකම් තියෙන. අපෙන් අහන්නේ කවුද? ඇමති මණ්ඩලය කවුද ඒගොල්ලන්ට පුළුවන්ද කියලා අහන්නේ කවුද? රෝහිතට ඇමතිකම් දීපු කට්ටිය. දැන් රෝහිත අපේ ගුණවර්ධන ඇමතිකමක් දරුවානේ මේ දිස්ත්‍රික්කේ වරාය සහ නාවික ඇමති ගෝඨා බින්න කාලේ. දැන් වරාය නාවික ඇමති වගේ ඇමතිකමක් දරන්න රෝහිතර දිවිච්ච සුසුකම් මොනවද කියලා මට කියන්නකෝ. මන් දන්තාලට සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ දක්වා ගිහිල්ලා නැහැ. ඊට අඩුවෙන් තමයි ගිහින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මට හොඳට මතකයි අර එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත්තු වෙලාවේ එයා ඇමතිකම හිටියේ. එයා ඊට පස්සේ මොකද කරේ? ඔය ගින්න බලන්න ගියා. යන ගමන් මාධ්‍යවලට දුන්නා වොයිස් කට් එකක් දුන්නා. මාධ්‍යවලට ප්‍රකාශයක් කරලා කිව්වා මොකද්ද? නැව ගිනි ගන්නවා කිට් වෙන්න අමාරුයි. නැවේ ගින්න දැන් 80%ක් විතර කියලා කිව්වා. එයා තාපේ මැන්නේ 100 ගණන් වලින් ඇමති. අපේ පරිශිෂ්‍යතරින් ළමයිත් දන්නවා තාපේ 100 ගණන් වලින් මයින්න බෑ. මයින්න සෙල්සියස් හරි ෆැරන්හයිට් වලින් කියලා. ඒ නිසා මේ තාපය 100 ගණන් වලින් මයින්න ඇමතුරිට රටක තමයි අහන්නේ අපෙන් ඔගොල්ලන්ට ඉන්නවද කියලා.
ඊළඟට ඒ රෝහිතම තමයි කිව්වේ රූපන් සංවාදයක අනුසාධිතමට මේ ඩොලර් කලබලයක ඉන්න බෑ. ඉතින් ඩොලර් වෙන් කරලා ඒව නැවට පටවලා නැව මූදට ඇවිල් මූදට දාලා නැ කොළඹට ඇවිල්ලා වරායෙන් ගොඩ බාන්න ඕන කියලා. නැවෙන් ඩොලර් ගේන කට්ටිය ගිනුම් වලින් ඩොලර් හුමාරුන කියලා දන්නේ නැති කට්ටිය ඇමතිකම් කරේ. අර මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිලා හිටියානේ. ඒ කාලේ තමයි අර ගෝඨාභය රාජපක්ෂගේ අර පොහොර සෙල්ලම තිබ්බේ. කාබනික පොහොර. හැබැයි රටේ කාබනික පොහොර තිබුණ නිසා මේගොල්ලෝ තීන්දුව ගත්තා පිටරටෙන් කාබනික පොහොර ගේන්න. චීනෙන් ගේන්න. පිටරටෙන් කාබනික පොහොර ගේන්න තීන්දුවක් ගත්තම අපේ රටේ පරිසර වේදින් විද්‍යාඥයෝ කිව්වා ඔක හරි භයානකයි ගේන්න එපා. මොකද ඕක හරහා ලංකාවට අහිතකර බැක්ටීරියා වර්ගෙන්න පුළුවන් කියලා. එතකොට මොකද කරේ? සෘජ ජීවීන් එන්න පුළුවන් කියලා. මහින්දානන්ද කිව්වා ප්‍රෙස් එකක් තියලා නැහැ කවුරුත් බලන්න ඕනේ අපි කිසිම වෛරස් කිසිම බැක්ටීරියාවක් නැති කිසිම ශුද්ධ ජීවියෙක් නැති කාබනික පොහොර ගේනවා කියලා. දැන් මහින්දානන්ද නැහැ කාබනික පොහොර යනු ශුද්ධ ජීවි ක්‍රියාවලියකි. කියන්නේ කාබනික පොහොර ශුද්ධ ජීවි නැත්නම් ඒක පොහොර නෙවෙයි නිකන් පස්. එහෙම ඇමතුරු හදපු රටක තමයි අපෙන් අහන්නේ කවුද ඉන්නේ කියලා. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියනවා රට වෙනස් කරන්න ඕන කරන සමස්ත දැනුමයි හැකියාවයි ඕනකමයි අංගකමයි ඔක්කොම තියෙන අය ඉන්න එකම වේදිකාව තමයි මාලිමාවේ වේදිකාව කියලා අපි ඒගොල්ලන්ට කියනවා. මෙතන නැති කට්ටියකුත් ඉන්න. කවුද? හොරකම් කරන්න හොඳම දන්න කට්ටිය මෙතන නැහැ. ඒක ඉතින් කරන්න දෙයක් නේද? මහජන මුදල් දසා කන්න දක්ෂ අය අපි අරගෙන නැහැ. හැබැයි රට හදන්න කැපෙන් ආපු අය ගොඩක් අපි එකතුලා තියෙනවා. ඒ නිසා අපිට මෙරට හදන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරුනි අපි ඔබ හැමදෙනාම මෙරට වෙනස් කිරීමේ මේ ඉතාමත් වටිනා කාර්යයේ කොටස් කරුවටපත් වෙන්න ඕන. මේ අවස්ථාව මොන හේතුවක් සද මගහැර යා යුතු නැහැ. මේක අපි අත්පත් කරගත යුතු තියෙනවා. මේක අත්හළ යුතු නැහැ. ඒ නිසා මේ ජනතාව වෙනස් වෙලා ඉන්න ජයග්‍රහණ සඳහා සියල්ල සැපිරිච්ච වෙලාවක අපි දන්නෝ හතුරු කලබලලා ඉන්නෝ. දැන් මේ දවස්වල අපට වේදිකාවල සංවාදවල කතා කරන්න හරි අමාරුයි. හරි පරිස්සමෙන් කතා කරන්න ඕන. මොකද වචන කපන කට්ටියක් ඉන්න. අපි කතාවල වුණාම කතාව බලලා ඊට පස්සේ මොකද කරන්නේ? අගමුල කපල මැද්ද කෑලි අරගෙන වෙන කෑලි පුට්ටු කරලා විකෘති කිරීම ගොඩක් කරනවා. මේ දවස්වල ගොඩක් එහෙම කරනවා. හඳුන් සහෝදරයා කතා කරපුවාට ලාල් සහෝදරයා කතා කරපුවාට මේ ගොඩක් ජාති විරුද්ධ කරා. මේ ළඟදීම හරි සහෝදරය ගියා රූපන් සංවාදයකට රූපන් නාලිකාවක සංවාදයකට එගිල්ල ඉවරෙච්ච ගමන්ම විශේෂයෙන්ම දෙමළ මාධ්‍යවල මුස්ලිම් ජනතාව කෝප කරන්න වැරදි ප්‍රවෘත්තියක් ඇව්වා. හෙඩින් දාලා මොකද හරි සහෝදරය කිව්වා කියලා මොකද සමරිසි කට්ටිය ඒගොල්ලෝ කසාද මන් දන්නවා ඒගොල්ලෝගේ කසාද නීතිගත කරන්න ඕනයි කියලා. එහෙම කිව්වා කියලා ප්‍රවෘත්තියක් හදුවා. එහෙම එකක් කියලාම නැහැ. එහෙම වචනයක්වත් කියලා නැහැ. එහෙම එකක් පිළි අරගෙනත් නැහැ. නමුත් එහෙම එකක් හදන ටක් ගාලා ඊට පස්සේ අර මුළු කතාව බලන්නේ නැතුව අර කැලල් අල්ලගෙන ගොඩක් දෙනා හොයන්න පටන් ගන්නවා. සමලිංගික විවාහ නීති අනුගත කරන්න ඕන කියලා හරි සෞදි කිව්වා කියලා. එහෙම එකක් කියලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ වගේ විකාර කරනවා. ඉතින් අපි ඒගොල්ලන්ට කියනවා එවැනි දේවලින් දැන් මාලිමාවේ ගමන නවත්තන්න බෑ. ඇයි ඒ? අපි දැන් විශාල ව්‍යාපාරයක්. අපිව ගල් ගහලා මඩ ගහලා වට්ටන්න බෑ. මොකද අපි ගොඩක් උඩින් දැන් යන්නේ. ගොඩක් ඉහළට ගිය ව්‍යාපාරයක්. එසේ හැම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි මට හිතෙනවා ඕකෙන් පොඩි වෙන වාසියකුත් එනවා අපිට කියලා. මොකද්ද? නෑ හිතලා බලන්නකෝ. ඒගොල්ලෝ අපේ කතාවක් විකෘති කරලා ওই Facebook වල දානවා නැත්නම් ওই YouTube channel වල දානවා නැත්නම් WhatsApp වල ඔක යවනවා. යවම රටේ ජනතාව කලබල වෙනවනේ. මොකද්ද මේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි පස්සෙන් දඩ ඇත්ත කතාව කියනවා. අපි කියනවා ඔය කෑල්ල නෙවෙයි සම්පූර්ණ වීඩියෝ මේක බලන්න කියලා. එතකොට මොකද වෙන්නේ? අර වැරදි කතාව අහලා අවුලෙන් ඉන්න කෙනාට අර සම්පූර්ණ එක බලන්න සිද්ධ වෙන ප්‍රතිඵලය මොකද්ද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ මඩ ගැහෙන නිසා අපේ කතා අපේ වීඩියෝ සම්පූර්ණයෙන් අහන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙමද නැද්ද? වැඩි වෙනවනේ. කලින් කාට හරි එක අමතක වෙලා තිබුණා නම් දැන් බලන්න හිතෙනවා. කලින් කාට හරි එක මිස් වුණා නම් බලන්න හිතෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කරන මේ අපට විරුද්ධව කරන මඩ ගැහිල්ලේ අපට පොඩි වාසි පැත්තකුත් තියෙන ඒගොල්ලෝ දන්නේ නැති. ඒ තමයි අපි ගැන හොයන්න කියවන්න ඇත්ත කියවන්න ජනතාව වඩා වඩා වැඩියෙන් පෙළඹෙනවා. අනිත් පැත්තෙන් ගත්තම ජනතාව ඒගොල්ලන් ඇත්තර දානවා. ඔය අපට මඩ ගන්න වලද ගන්න නාලිකා වලට වෙලා තින්න බලනකො ඒකේ ප්‍රේක්ෂකයා ඊතා එක්මනින් අඩු වෙන පටන් ගන්න තියෙනවා ඇත්තරල යනවා. අපට හොඳ කීක ඉඳලා අපට මඩ ගන්න ගත්තු ගාම YouTube channel වලින් ජනතාව ඉවත් වෙනවා. ඒ නිසා කට වෙනස් වෙලා තියෙන්නේ මඩ අවලාද වලින් මේ ගලන ජනගඟ නවත්තන්න බෑ. ඒක ඉතත් පැහැදිලි. බාධක දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ කියලා කතාවක් බාධක දෙක පෙරමුණේ මොන නදියද නැවතුනේ කිසිම ගඟක් බාධක නිසා නතර වෙන්නේ නැහැ.
බාධක මගරුන් යන නිසා මාලිමාව සියලු බාධක මගහරවාගෙන සියලු අභියෝගකට මුහුණ දීලා මේ රටේ වෙනසක් කරන්න ඊළඟ ජනාධිපතිවරණය මහා ජනතාව එක්කතු වෙලා කුමන්ත්‍රණ නෙවෙයි කිමික් නෙවෙයි ජනතාව එක්කතු වෙලා ජයග්‍රහණය කරනවා ගැන විශ්වාසය අපට තියෙනවා. නිසා අපි ඔබට කියනවා අවසාන වශයෙන් මේ රැබෝච් වෙලාවේ අපි ඔක්කොම අදිෂ්ඨානයෙන් ඉමු, විශ්වාසයෙන් ඉමු. අපි ඔක්කොම අපිට තව මාස 3ක විතර කාලයක් තියෙනවා. තව ගමින් ගමට යන්න ඕන. අපිට සම්බන්ධ වෙච්ච කෙනාව ශක්තිමත්ව තහවුරු කරන්න ඕන. තාමත් අපිට සම්බන්ධ වෙච්ච තියා ඉන්නවා නම්, තාම තීන්දුවක් ගත්තේ නැති ඉන්නවා නම් එයාට කතා කරන්න ඕන. ඒක ඇතු කරලා අපි අපේ රටේ නිර්මාණය කළ හැකි ඉතිහාසය නිර්මාණය වෙච්ච දෙවන්ත මහජන ව්‍යාපාරයේ ඔව් කිසිවෙකුට පරාජය කළ නොහැකි, කිසිවෙකුට ආපහු හැරවෙ නොහැකි, කිසිවෙකුට නතර කළ නොහැකි ඒ මහා දෙවන්ත ප්‍රවාහයක් ලෙස ගලා යන මේ මහජන ව්‍යාපාරය අපි ශක්තිමත් හදන්න ඕන. ජයග්‍රහණ දක්වා රැකගෙන යන්න ඕන. සතුරන්ගේ අභියෝග වලට නොබියව මුණ දීලා නොසලිස්රා යන්න ඕන. ජයග්‍රහණය තියෙන්නේ අපි අතේ. අතීතයේ සතුරන් දිනුවේ අනාගතය පොදු ජන සතුවේ. නිසා අනාගතයේ අයිතිය අපට තියෙන්නේ, ජනතාවට තියෙන්නේ. ඉතිහාසයේ පළවෙනිවතාවට ඔව් පොදු ජනයාගේ ජනාධිපතිවරයෙක්, පොදු ජනයාගේ ආණ්ඩුවක් හදන්න අපි හැමදෙනාම ධෛර්යයෙන් එකතු වෙමු, ශක්තියෙන් එකතු වෙමු. අපි හැමදෙනාම වේසමාංශලා වැඩ කරමු. ඒ වෙනුවෙන් ඔබ හැමදෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම ඔබ සබ ගන්නවා. මාලිමාවට ජය වේවා, ඔබ හැමදෙනාටම ජය වේවා, ජාතික ජනබලයකට ජය වේවා, අපේ රටේ පොදු ජනයාට ජය වේවා, ඔබට ජය වේවා. බොහොම ස්තුතියි.